අපි හිතේ තියෙන කෝඩේ කඩා ගන්න නොනේ ස්විප් එකක් ඇදෙන්න ඕනේ ඔයා නම් මනන්නේ නෑනේ මොනරු තමයි යෝනේ ගිනා වෙන්න නිවා ගන්න ලෝකේ උම්මල කඩ නොදා සම්බෝලේ හොඳා දෙහි බින්දුව මිස් කරන්න එපා කනප්පුවක් කරකාලා හිතේ ලෙඩේ හොය පල්ලා හිතේ තියෙන කහට ටිකක් දිය කරලා බී පල්ලා හිතේ තියෙන කහට ටිකක් දිය කරලා බී පල්ලා එහා ගෙදර සීමා ඒ රොප්පේ ගියා ඒ මොකටද මොන රුහින්ද තමා රම් බණ්ඩගේක පුදුමයක් එක් තමා ගිනි පොලියගේ කෙල්ල අරන් ගියා මේ ඔක්කොම පුතා මොන රුහින්ද තමා පුළුවන් නම් සතේ සතේ එක් කරපන් පුතා කම්මැලියෙක් වගේ නැතුව වැඩ කරපන් පුතා රජු ගෙදර කියන්කෝ මං කාටවත් කියන්නේ මේ කොළුහුට පටයක්ද ඒකට නම් හොඳට කන් ඇහෙනවනේ අනේ මේ අත්තම්මේ එන්න පහරද නම්ම නම් කතන්දර හදන්න කතන්දර ඉබම් මේ කාලෙට කතන්දර හැදෙන්නේ නැතුව නා කියුණාමද කතන්දර හැදෙන්නේ ගැටිසි කාලෙට ඉතින් ඕම තමයි උඹ ඔය හරේෂය හැරෙන්ඩ අර මස්කඩේ ධර්මසේනියත් එක්ක යාළුවයන්කෝ හරේෂය එපා එහෙනම් අපි මෙහෙම කරමු. මම ධර්මසේනයක් යාළුවෙන්න අත්තම්ම සිය තාත්තත් එක්ක යාළුවෙන්න. මොකද කියන්නේ? සියා මං උඹට හොඳ වෙන දෙකක් කිව්වයි කියලා හිතාගනි. අර මොකද බං? හරි රෙන්න බර හැදිල වගේ ඇතුනා බොල ඇතුනා කෝටි හයක් අපේ හිතේ තියෙන කෝඩේ කඩා ගන්න නොනේ ස්විප් එකක් ඇදෙන්න ඕනේ ඔයා නම් මනන්නේ නෑනේ මොනරු තමයි යෝනේ ගිනා වෙන්න නිවා ගන්න ලෝකේ මං මගේ අම්මටයි තාත්තටයි වැඩිය මං ආට ආදරේ. මට ආදරේ නම් ඇයි ඔච්චර නේහපස්ස යන්නේ? මම පස්සේ? මේහා මගේ නෑනනේ. ඒකයි මං ඔය අර ඒක ගැන පොඩ්ඩක් හොයලා බැලුවේ. අනිත් එක ඒකයි ඕගොල්ලන්ගේ අයියෙක් වුණත් මං එදා පැටලුනේ. අනේ මන්දා ඉති නෑන්ලා ඉති මස්සිනාලා කින්නේ කාරද කවි මට උදේ පේන්න බෑ අර අර ඒකගේ අම්මයි අපේ අම්මයි කියන හින්දායි මම පොඩ්ඩක් ඒක ගැන හොයලා බැලුවේ අර තියෙන නෑදෑ කමට ඒ අරෙන්ද වෙන මොකුත් නෑ අප්පාට මට ආ විශ්වාසයි ඒත් ඔනේ හගෙන හොයලා බලද්දි මට ටිකක් කිරසයා හිතෙනවා මං ආසයි ඒක. ඒ
ඔයා මට ගොඩාක් කාදරේ ඉඳන් ඉරිසියයි තින්. ඔයාට බැරිද ත්‍රීවිල පිටුල කාර් එකක් ගන්න? ඇයි කාර් එක? දන්නවනේ අයිය අපේ අම්මගේ හැටි. තාත්තා නම් ෂේප් කරගන්න පුළුවන්. ඒත් ඉතින් අපේ අම්මව ෂේප් කරගන්න කාර් එකක්වත් දන්නේ නැහැ. ආ දන්නවනේ අයගේ හැටි. ඒ අයිතින් තාත්තේ මන්නේ මේ වගේ නේ. ඇයි ත්‍රීවිල් කාරෙන්ට තාත්තයක් නැද්ද? මට මගේ ත්‍රීවිල් කාරේට තාත්තේ හොඳටම හොඳයි. මං කිව්වා අපේ අම්මා ගැන. යාට හිතෙනවා නම් අපි දෙන්න ගැලපෙන්නේ නැහැ කියලා අපි මේක නවත්තමු. ආස ඇති නවත්තනවා. අනේ මේ අයියේ ඔයා නැවතුත් මල්ල නවත්තන්න. මේ අයියේ අපි බබාල 11ක් හදමු හොඳද? 11ක්? ඒ මොකද 11ක්? අපි කටියක් හදමු. මේ තරහ වෙන පහමරන හැටිවට නෑදෑය තමයි ඒ මේ හැලාද චුට්ටක් ඇද්දලා මං පවුල්. මන්නම් හිතුවේ බං දුවගෙන යනකොට මැසිමෙන් අතර වෙලා එත්තනම සෙත්ත පෝච්චුවේ කියලා. ඒ තරමට වේගෙන්නේ බං දුවගෙන ගියේ. එහෙම දිව්වේ නැත්තන්නේ බං පුදුමේ. කෝටි 6ක් කියන්නේ එසේ මෙසේ ගාණක් නෙමෙයි. දැරද නෑයි. නෑ. ඔය කෝටි 6ට බින්දු කීයද? අප්පද බලේ. ඈ මෙතන අකුරු දන්නේ නැති කෙට්ටි හිටිය මේ වේලු. බලන් ගියාම තොපිටත් අකුරු බෑනේ. ඈ මම පොඩේ පැතර ගිල්ල එන්න. ඔබ කොහෙ යන්නද දැන්? කොහෙ යන්නද? දැන් ඔය ටිකට් එක ඇදලා තියෙන්නේ කාටද? කරෝලිස්ට. දැන් කරෝලිස් කියන්නේ මගේ නංගිගේ මිනිහාගේ තාත්තා. ඒ තරම් නෙමේ. මයි කොල්ල බඳින්න යන්නේ පැංචි කෙල්ල හින්දා. ඇයි උඹ hina වෙන්නේ? hina යන්නේ නැද්ද බං? ඔබ දැන් කියන ඒවට. ඔබ කලින් කිව්වේ කොහමද? උඹේ කොල්ලව කෑලි කෑලි වලට කපලා ගඟේ මූද දැම්මත් ඌට ඔය ගෙදරින් හිරයක් කරගන්න දෙන්නේ නැහැ ඌ. ඔබ දැන් කියන්නේ මොකද්ද? උඹලා තමයි බං දවසකට හරි මිනිස්සු. මේ ධර්මේ ඔබ මගේ මුකුත් අහගන්න එපා. අපිට වෙන මුකුත් නෙමේ තියෙන්නේ. පැලියාව, පැලියාව. මිනිහෙකුට හරියනවට උඹලා ඊර්ෂියයි. යමම් පුතේ ඔබ යනාගත ගෑණි ගෙඩියා. ඒ හූ! ඒ! කෙහාගේ දරසීමා ඒරොප්පේ ගියා. බලා දැනගනින්න. අද ත්‍රීවිල් එකේ. හෙට කෝවිල් ප්‍රාඩෝ එකේ හරියයි. යමන් පුතේ ඔබේ ගෑණි ගෙදියා. මේ ඔක්කොම පුතා මොනරුත්ත තමා. රජ ගෙදර. තාත්තේ මොක වුණත් අර ටිකට් එක ටීවි එක ඇතුලේ හංගපු එක අපරාධ. කෝ කට කට තෝ මගේ පුතා වුණාට තෝට මං තරම් මුලයක් නැහැනේ. යකෝ එහෙම කරාම තමයි කාටවත් සැක හිතෙන්නේ නැත්තේ. මේ
මේව කාටවත් එහෙම කියනව නෙමෙයි හරිද? මම මොකටද කියන්නේ? ඒක නෙමෙයි බං. තාත්තේ සල්ලි වලට මොකද මං අපි කරන්නේ? ආ. උඹට මොනවද කරෙන්න ඕන කියන්නේ? මං හිතන්නේ භූතයෙක් කරි ස්වාමියක් කරගන්න. අනේ භූතයෝ මේ මේවා අස්සේ අපි ඉන්නේ නැතුව කොළඹ යන්. කොළඹ. කොළඹ? ඒ කරර. ඒ කරලා මේ කරලා නෙමෙයි බං. අපි කොළඹට ගිහින් ලොකු ගෙයක් ගම්මු. ඊට පස්සේ අර චන්දසේනයට කියලා හොඳට තෙල්. ඔන්න ඔක ඔබ දුන්නා කියන තාත්තේ ධර්මසේන. ආ හරි ධර්මසේනයට කියලා හොඳට තෙල් පිච්චනේ ලොකු කාර් එකකුත් ගම්මු. ඩාටේ මනා දුරකම ගියක් ගම්මු බා. ඈ ඔව් ඔව් අර රිමෝට් එකෙන් අර මේ බුවාම මේ මුඩියන්නේ අර ගේට්ටු තියන්නේ අන්න ඉංගක් ගම්. මම මම මාත් හිතාගෙන ඉන්නේ. හැබැයි උඹට කියන්නම් ඔය රිමෝට් කියන එක නම් මම පාවිච්චි කරලා තියෙන්නේ ටෙලිවිෂන් එකට විතරයි. අර තව තියෙනවා ඔකින් කරන්න දේවල්. ගාමසේවකයන්. ඕහෝ මට බුද්ධම සන්තෝෂයක් තියෙන කරු නිසා අයිය. ඕ ඕ ඕ ආයි මට මේක ආරංචි නම් විතර මලත් කමක් නෑ අයිය. ඕ ඕ ඕ උඹලට හරියනවා කියන්නේ ඉතින් ඈ මගේ කටර වචන නෑ. ආ ඕ ඕ ඕ ඒක නෙමෙයි දැන් කොළඹ යන්න කවද්ද? හෙට හෙට ඔව් හෙට. ආ ආ ආ හෙට මාත් එන්න යා යා දැන් උඹලට ඔය ලියුම් කියුම් වැඩ එහෙම කරගන්න අමාරුනේ මං එන්න යන් 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 දැන් එතකොට කොයිදන්නේ අපි දැන් යන ගමන් සිරිනාත මහත්තයත් හම්බ වෙන්න යන්නේ හිතාගෙන හිටියේ මොකද අපි අදර මේ පරි සාජ්‍ය ගන්න සාජ්‍ය ගන්න ආ ඒක හොඳයි ඒක හොඳයි ආ ආ දැන් එතකොට කවුද එන්නේ ඈ අයිති පංගු බේරුවක් කරන්න බෑනේ මහත්තයෝ ගමටම එන්න කිව්වා ආ අපිට සල්ලි වලින් අඩුවක් නෑ දැන් එතකොට උඹලට මේ ඔය වැඩේට සල්ලියම තියනවාද ටිකට් එක මාරු කරගන්න ගන් ඈ නෑ නෑ අපි හිතාගෙන ඉන්නේ හෙට ගෙවනකන් අද නැට්ට බඩු ටිකක් අරගෙන ඕ ඕ ඕ මෙතන 20000ක් තියෙනවා බලක අඩුපාඩු ගණින් ඈ ඈ ඈ මේ ණයක් නෙමෙයි ඔ සන්තෝෂෙද ඈ සන්තෝෂෙ හා 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 එනම් මයි යන්න ඈ හා හා අවසර සෙට් උ බැන්නට රත්තරම් මහත්තේ බං පෙටුව තේරෙන්නේ නැහැ බං තාත්තේ යාපේ මේ පරණ ගෙදරට මොකද කරන්නේ පරණ ගෙදරට මං හිතාගෙන ඉන්නේ බං ඔය මොකක්වත් නිතිකේ කොහෙලා මම නිකම් වගේ දීලා දාන වෙන කුක් සිද්ධ වෙනවනේ බං ඕ බං රජු ගෙදර Presence is always felt.
මොකද්ද බං ඒ කොරාපු හරුපේ? මේ තේක බීලින්නානේ. ඔහේ නෑ. මං හිතන්නේ. මොනවද හිතන්නේ නැත්තේ? බාද වහි කියලා හිතාගෙන නෙමෙයි ටීවී එක නිමලා දැම්මේ. අද වහින එකක් නෑ. නෑ නෑ මාත් හිතන්නේ වහි කියලා. මේ තේක බීලින්න. උඹ තේ දැම්මද? අත්තම මොකද හිතන්නේ ලොතරැය යදුණෙක් ගැන? ඈ ලොතරැය යදුණෙක් ගැන? ආ ලොතරැය යදුණුග අපරාධ බන්සල්ලි කන්දරාව හෝ කෑදුර නම් එම අපේ උන් දෙන්න බීලා බීලා සූදු කෙලලා තවත් ණයත් වෙලා තමයි නවතින්නේ මෝඩයින්ට සල්ලි අම්බු වුණාම තව තවත් දුප්පත් වෙනවා මොනවද උඹ කල්පනා කරන්නේ ඔය සල්ලිය උඹටයි මටයි හැදුණ නම් එහෙම මුළු පවුලම ගොඩ පවුලම ගොඩ ඒක නම් ඇත්ත අත්තම්මේ අක්ක මොකෝ දන්නේ අපිව මතක් උනේ නෑ නේ කලින් ගත්තා එතකොට කට්ටුනේ ඉස්සෙල්ලා කට්ටුනා පැංචි කොහෙන් දැන් කෝටිපතිය දෙන්න ඔන්න බඩ වගේක් ගන්න මේ කඩේට ගියා පාටියක් දාන්න ඒක අනේ මන්ද මට නම් ඔය ටිකට් එක ටීවී කාස්සේ හංගපු එක එච්චර හොඳ වැඩක් කියලා පේන්නේ නැහැ ඒක මම ඕඩ වැඩක් අනේ අපේ තාත්තට කෝටි 6ක ලොතරැයියක් ඇතුණානේ. මම මේ දවස්වල මේ ලෝකේ කරන්න ආසම දේ හැමදෙස්සෙම වායනකම් බලන් ඉන්නේ. මෙච්චර කල් පේන්න බැරුව ඉඳලා සල්ලිකාරුණු පලියට දැන් කසාද ගන්න ලැජ්ජ නැද්ද?